කේවියත් තහනමක් ගැන ඔබට සරලව කියන්න හිතුවා. කේවියත් තහනමක් කියලා කිව්වට ඉඩමක් තහනම් කරන්න හිමනම් මේකෙන් බෑ. මේකෙන් ඇත්තටම කෙරෙන්නේ ඉඩම් කාර්යාලයේ යම් සිදමක් ලියාපදිංචිලා තියෙන පිටුවකට යම් කිසි දැන්වීමක් ලියාපදිංචි කරනවා. මෙන්න මේ ඉඩම ගැන මොන හරි ලේකන ලියාපදිංචි කරන්න આવොත් අනේ කරුණා කරලා මට දැනුම් දෙන්න කියලා. ඔය මං කිව්වේ හොම සරලව. මේ සඳහා ගාස්තු වැය වන්නේ වසර දෙකක් කොයින් කොටසක් සඳහා රුපියල් 2500ක් වශයෙන්. සාමාන්‍යයෙන් කේවෙට් එක පිටපත් දෙකකින් එකතුව හදනවා. ඒ වගේම සාක්ෂිකරුවන් දෙන්නෙක් අත්සන් කරනවා. ඉන්පස් ඉඩම් කාර්ය බාර දුන්නාම ඉඩම් කාර්යාලයෙන් එක ලියාපදිංචි කරනවා. එහෙම ලියාපදිංචි කළා තිබ්බහම ඒ ගැන කිසියම් ලේඛනයක් කවුරු හරි කෙනෙක් උප්පුවක් වගේ දෙයක් ලියලා ඒ ඉඩමට ආවොත් එතකොට කරන්නේ අදාළ උප්පු ලියාපදිංචි කරනවා. කරනවා ඒ වගේම අර කේවෙට් එක දාලා තියෙන කෙනාට දැනුම් දීමක් කරනවා. මෙන්න මේ ඔබ කේවෙට් එක දාලා තියෙන ඉඩමට යම් කිසි ලේඛනයක් ලියාපදිංචි කරන්න ආවා කියලා. එහෙම ලැබුණාම අර කේවෙට් එක දාලා තියෙන කෙනාගේ වකීම වන්නේ අදාළ අධිකරණයකට ගිහින් දින 30ක් ඇතුළත සුසු පියවරක් ගන්න එක. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් එහෙම කේවෙට් එක දාලා තියෙන හින්දා මගේ ඉඩම හොඳටම පරිස්සම් කියලා එහෙම වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් කියන්න ඕනේ කේවෙට් එකක් දාලා තියෙන ඉඩම කවුරු හරි මිලදී ගන්න එහෙම බලනවා නම් ඉඩම් කාර්යාලයේ පත්තිරු ටික බැලුවාම එයා තේරුම් ගන්නවා මෙතන මොන හරි ගැටලුවක් ඇති කියලා. ඒ වුණාට ඉඩමේ නියම හිමිකරුණන් කේවෙට් එක දාලා තියෙන්නේ එතකොට අර ගන්න යන කෙනා දන්නවා මෙතන ගැටලුවක් නැහැ කියලා. හැබැයි ඒ වගේම කිසිම හේතුවක් නැතුව අනුන්ගේ ඉඩම් වලට කේවෙට් දාන්නත් බෑ. එහෙම දැම්මොත් එහෙම ඒ සඳහා වන්දියක් කියලා නඩු පවරන්නත් පුළුවන්කම තියෙනවා. ඔය ඔක්කොමත් එක්ක මේ දිනවල ඉඩම් කාර්යාල වලින් කේවෙට් එකක් දානකොට අර ඉඩමේ නම තියෙන කෙනා නේ, ඒක නියම හිමිකරු නෙවෙයි නම් කේවෙට් එක දාන්නේ, ඒ ඉඩම සම්බන්ධයෙන් කේවෙට් එක දාන කෙනාට තියෙන සම්බන්ධතාවය දක්වලා දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීම සාමාන්‍යයෙන් සිද්ධ කරනවා. ඒ වගේම දාපු කේවෙට් එකක් අර කේවෙට් එක දාපු කෙනාට අවශ්‍ය නම් ඕනම දවසක ඉඳන් අවලම් කරගන්නත් පුළුවන්. මේක හැබැයි ටිකක් සරල ලියවිල්ලක්. මේක ඇත්තට අමාරු වැඩක් නන් නෙමේ. ඒ වුණාට කේවෙට් ගැන ඔබේ තියෙන වැරදි වැටහීම මේ තිකෙන් නැති වෙයි.